ශ්‍රීලංකා කණ්ඩායමත් ඇෆ්ගනිස්තාන් කණ්ඩායමත් අතරේ T20 තරඟ තුන තියෙන්නේ කිසිම දිනක T20 ජාත්‍යන්තර තරඟයක් සෙල්ලම් කරලා නැති දඹුල්ල ක්‍රීඩාංගණයේදී. දඹුල්ල එක් දින තරඟ කාන්තා T20 තරඟ තිබුණට අපේ ජාතික කණ්ඩායම් පළවෙනි වතාවට තමයි දඹුල්ල සෙල්ලම් කරන්නේ. ඒ නිසා දඹුල්ල පිටියේ මොනතරම් ලකුණු ඕනද, මුලින් පන්දුවට පහර දෙන්න ඕනද, නැත්නම් හඹායාම හොඳයිද කියන දේ ගැන අපිට තරඟයට කලින් අදහස් දක්වන එක ලේසි නෑ. කොමුණත් දඹුල්ල කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක තැනක්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරඟවල දඹුල්ල සෙල්ලම් කළ තරඟ බලද්දී ඒ තරඟ 45-25ක්ම දිනන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඇෆ්ගනිස්තාන කණ්ඩායම කිසිම දවසක දඹුල්ල සෙල්ලම් කරලා නැහැ. ඒ නිසා අපට සුබ වුණාට ඇෆ්ගනිස්තාන කණ්ඩායම නම් දඹුල්ල ගැන අදහසක් ගන්න වෙන්නේ තරඟයට බැහැලමයි. දඹුල්ලේ මුල්ම වතාවට T20 තරඟයක් සෙල්ලම් කරන ශ්‍රී ලංකාව දඹුල්ලේ පළවෙනියට මුහුණ දුන්නු එක් දින තරඟේ නම් එංගලන්ත කණ්ඩායම පහසුවෙන් පරාජය කරලා දඹුල්ලේ මංගල එක් දින සටන ජයග්‍රාහීව අවසන් කරන්න සමත් වෙනවා. එදා එංගලන්ත කණ්ඩායම ලකුණු 143කට සීමා කරලා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නේ පන්දු අර 9කුත් කඩලු 5කුත් ඉතිරි කරගෙන. 2001 දී ඒ විදිහට එක් දින තරඟ එංගලන්තයේ ආරම්භ කරන දඹුල්ලේ අවසන් වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරන්නේ 2018 අවුරුද්දේ ඒත් එංගලන්තයේ එක්කමයි. කොහොමුණත් ඒ තරගේ නම් ලකුණු 34කින් දිනන්න එංගලන්ත කණ්ඩායම සමත් වෙන්නේ වර්ෂාව නිසා තරගයේ පන්දු ආර අඩු කළ තරගයක් විදිහට අවසන් වෙද්දී. කොහොමුණත් දඹුල්ල තනතිල්ල බලද්දී පහුගිය කාලේ හොඳින් ලකුණු තිබුණු පිටියක් විදිහට තමයි අපි දැක්කේ. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සෙල්ලම් කරන තරගවලත් වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් වෙන තරඟ තමයි අපි දැක්කේ. ශ්‍රී ලංකා කණ්ඩායම වගේම ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් හොඳ ප්‍රතිකරණ හයියක් තියෙන කණ්ඩායම නිසා මේ තරඟවලියේ තරඟ ලොකු ලකුණු ගානක් රැස් වෙන තරඟ වෙයි කියලා අපට හිතන්න පුළුවන්. දඹුල්ලේ තියෙන තරඟ තුන මොනවා වෙයිද කියලා අනාවිකයක් කියන්න පුළුවන්ද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.